අර නිදි වේපොතේ අද මම ඔයාලට කියලා දෙන්නේ grade 7 book එකේ page 32 වල තියෙන මෙන්න මේ flying kites කියන පාඩම. මෙන්න මේක මම ඉල්ලපු කරත් වෙන්නන්නම්. flying kites කියන පාඩම තමයි අද මේක කියවන්නේ. මේක reading එකක් තියෙන්නේ. බලන්න ලස්සන picture එකක් තියෙනවා, beautiful picture. children are flying kites. මේ කියන්නේ kites කියන දුවල පුතාලා දන්නවනේ මොනවද කියලා. නේද? සරම් ගල් වලටනේ අපි කියන්නේ. අපි බලමු මේ reading එක මොකක්ද කියලා. Flying kites is a popular pastime in our country. There are kites of different shapes, colors, and sizes. Cobra and peacock shape kites are most popular among children. Flying kites is a popular pastime in our country. Past time can we know the ක්‍රියාවක්. We know the ක්‍රියාවක් in our country කියන්නේ රට. අපේ රටේ. Country කියන්නේ රටට. Popular කියන්නේ ජනප්‍රිය. එතකොට flying kites කියලා කියන්නේ ජනප්‍රිය විනෝද ක්‍රියාවක් in our country. There are kites කියන්නේ there කියන්නේ එහි. ආ කියන්නේ තියෙනවා. එහි තියෙනවා kites කියන්නේ සරුන් ගල්. Of different shapes, different කියන්නේ පුතේ විවිධ වෙනස් shapes, colors and sizes. Color වල ඒවා, ඒ වගේම sizes කියන්නේ ප්‍රමාණ වල ඒවා. ප්‍රමාණ වල. ප්‍රමාණ. Cobra and peacock shape kites are most. Cobra, දන්නවනේ cobra නයාගේ. Peacock කියන්නේ මොනරගේ. Shape හැඩේ kites are most popular. ඉතාම ජනප්‍රිය එක තමයි. Popular කියන්නේ ජනප්‍රිය. Among children. Among කියන්නේ අතර. ළමයින් අතර වැඩාම ජනප්‍රිය වෙන්නේ කෝබ්‍රා සහ පීකොක් ෂේප් කයිට්ස් ලු. August is the best season for flying kites in Sri Lanka. August තමයි ලු බෙස්ම සීසන් එක. සීසන් කියන්නේ ඍතුව. ඍතුව වෙන්නේ best කියන්නේ good, better, best හොඳම නේ, superlative එකනේ. Best season for flying kites. August තමයි ලු හොඳම සීසන් එක flying kite සරුංගල් යවන්නේ ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ because මක් නිසාද it is dry and windy. Dry කියන්නේ වියලි. වහින්නේ නෑනේ. වහිනකොට සරුංගල් යවන්න බෑ, සරුංගල් තෙමෙනවා නේද? වියලි ඒ වගේම windy කියන්නේ සුළං සහිතයි. සරුංගල් යවනන් සුළං තියෙන්නේ තමයි, සුළං තියෙනවා, වියලි. තවත් හේතුවක් තියෙනවා. Furthermore තවදුරටත් most children have their school holidays. ගොඩක් අයට ඔගස්ට් වල තමයි ස්කූල් හොලිඩේස් තියෙන්නේ, පාසල් නිවාඩු තියෙන්නේ in ඔගස්ට්. ගොඩක් අයට in ඔගස්ට් වල තමයි පාසල් නිවාඩුව තියෙන්නේ. This gives මේ නිවාඩුව, this කියන්නේ මෙතන නිවාඩුව gives them ඒවලු දෙනවා අවස්ථාවක්. You can දෙනවා. දෙම ඔවුන්ට දැන් children ළමයින්ට much time ගොඩක් වෙලාව දෙනවා to fly kites තරංගල් යවන්න and have fun විනෝදය අවස්ථාව විනෝදය ලබා ගන්න. එතකොට මේ වෙරා because they have school holidays මේ දවස්වල නම් holidays ලැබෙන හරියටම කියන්න බෑ. නමුත් සාමාන්‍ය ලංකාවේ ඔගස්ට් වලට holidays තියෙනවා නේද? Making a kite is easy and inexpensive. Kite එකක් හදන එක making kite මේ කියන්නේ හදනවානේ. kite is easy, හරිම පහසුයි and inexpensive. Expensive කියන්නේ මිල අධික. Inexpensive කියන්නේ මිල අධික නැහැ. කියන්නේ මිලක් යන්නේ නැහැ. මිල අධික නැහැ. කියන්නේ සල්ලි යන්නේ නැහැ. සරුංගලයක් හදාගන්න කියන එකයි. හැබැයි අපි සමහර පිළිම මිල තියෙනවා. දැන් සරුංගලෙ කඩෙන් තමයි ගන්නෙ නේද? Kites can be made සරුංගල් හදන්නට පුළුවන් using කියන්නේ භාවිත කරමින්. භාවිත කරමින් the midrit කියලා කියන්නේ midrit of coconut leaflets. මොකද leaflet අපි දැන් ඔය පොල්ලත්ත කියන්නේ දුවේ පුතේ. පොල්ලත්ත කියලා කියන්නේ අපි සාමාන්‍ය පොල්ලත්ත කියන්නේ ඇත්තටම ඔය පොල්ල අත්ත කියන එක බොට්නි වලදී හඳුන්වන්නේ උද්භිද විද්‍යාවදී හඳුන්වන්නේ පොල් කොළයක්. පොල් අත්තට අපි පොල් කොලේකට තමයි පොල් අත්ත කියලා කියන්නේ. ඔන්න වැඩි. අදද වැහුවේ මේකක්.
කොල් කොලේකට තමයි අපි කොල් අත්ත කියලා කියන්නේ කොලේ ලොකුවට පුළං නිසා ඉරිලා ගිහිල්ලා ඒක දැන් පරිණාමය වෙලා මේ ඉරටු බවට පත් වෙලා නිකන් අපි දැන් කොල් අත්තක් කියන හැබැයි මුළු කොල් අත්තම එක කොල් කොලයක් නෙවෙයි. එතන මේ ලීෆ්ලට් කියලා කියන්නේ අර ඉරට්ට තියෙන කොල කොටසට තමයි කියන්නේ. ලීෆ්ලට් කියන්නේ කුඩා කොලයට. එතන මිඩ්ඩ් කියන්නේ මේ ඉරටුවට කියන්නේ. මැද තියෙන දණ්ඩට තමයි මැද රිබ් එක කියන්නේ සාමාන්‍ය ඉලට උඩටක් කියනවා. එතන මැද තියෙන දණ්ඩට තමයි අපි කියන්නේ පොල් කොලේ. අපි කියන්නේ කොලේ කියලා කිව්වට කොලේ කියන්නේ මුළු අපි අත්ත කියන එකට. එතන මුළු අත්තේම අත්ත තව තව කොළ වලට බෙදලා තියෙනවනේ. එන්නේ ඒකට තමයි ඔය ලීෆ්ලට්ස් කියන්නේ. ඒක වෙන කතාවක් නේ. කටල ගන්න එපා. ඉතින් අපි සාමාන්‍ය පොල් කොලේ කියන එක මතක තියාගන්නකෝ. ඒ පොල් කොලේ කියන එකේ මිඩ්රිප් කියන්නේ ඉරට්ට. ඒ ඉරට් වලින් හදන්න පුළුවන්. එහෙම නැත්නම් බැම්බු ස්ටේ. බැම්බු කෝට් වලින් හදන්න පුළුවන්. උණු බැම්බු පතුරු වලින්. ඒ වගේම ටිෂු පේපර් ඕන, කොටන් ට්වයින් ඕන, කපු කොටන් කියන්නේ කපු කියන එකනේ. කපු ට්වයින් කියන්නේ නූල් ඕන and glue. ගම් ඕන. It is believed. Believe කියන්නේ විශ්වාස කරනවා කියන එකයි. විශ්වාස කරනවා. විශ්වාස කරනවලු that the first kite was made. පළමුවෙන්ම කයිට් එකක් කරලා තියෙන්නේ චයිනා කියලා. චීන තමයිලු මුලින්ම සරුංගලයක් හදලා තියෙන්නේ. In the past අතීතයේදී kites were used. Kites පාවිච්චි කරලා තිනවා in war. War කියන්නේ යුද්ධයට. යුද කටයුතු සඳහා පාවිච්චි කරලා තිනවා. යුද්ධයට පාවිච්චි කරලා තිනවා. To send කියන්නේ යවන්න signal සංඥා යවන්න පාවිච්චි කරලා තිනවා. To their troops කියන්නේ හමුදා කණ්ඩායම් වලට. Troop කියන්නේ හමුදා කණ්ඩායම්. හමුදා කණ්ඩායම් වලට සංඥා යවන්න. ඉතින් අද වගේ රේඩියෝ මැසේජ් නෑ, සැටලයිට් නෑ නේද? චන්ද්‍රිකා නෑ, ප්‍රහාරක යාන නෑ. ඉතින් මෙහෙම යවලා ඒ කයිස්තිකේ පාට අනුව යන විදිය අනුව තියෙන රැල්ල අනුව සංඥාවක් යවන්න පුළුවන්ලු ඈත ඉන්න ට්‍රූප්ස් වලට පේන්න. ආ දැන් මේ උදපෙරුන්නේ තත්ත්වෙ මේකයි. අනිත් පැයට ඒක දැනුම් දෙන්න පුළුවන්. ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා. Even today අද පව Chinese consider China consider කියන සලකනු ලබනවලු සලකනවා. The kite as a symbol සංකේතයක් විදියට good fortune කියන්නේ වාසනාවේ සංකේතයක් විදියට අදත් චයිනීස් අය සලකනවලු kites. Kites are flown in open areas. Then kites flow කියන්නේ fly කියන එකේ past participle එක. Kites යවනු ලබන්නේ in open area. ඒවල් ලස්ස යවන්න බෑ, ගස්ස යවන්න බෑ. මේ සාමාන්‍ය කතාවක් නේද? Kites are flown in open areas like paddy field, කුඹුරු වල, ඒ වගේම beaches වල, මුදු වෙරළවල් වල, large field වල. කියන්නේ විශාල ඉඩ තියෙන ක්ෂේත්‍ර වල යවන්න පුළුවන්. පිටරි වල වගේ නේද? They are flown ඒගොල්ලන් යවනවා by young children. Young කියන්නේ තරුණ බාල ඒ කියන අදහස. තරුණ ළමයි and adult කියන්නේ වැඩි හිටියෝ. වැඩි හිටියෝ තියන සරුංග නේද? Like එක වගේම because it is an entertaining recreational activity. Activity කියන්නේ ක්‍රියාකාරකමක්. විනෝදාස්වාදය විනෝදය ගෙන දෙන ක්‍රියාකාරකමක්. recreational කියන්නේ විනෝදයට කරන ක්‍රීඩා කියන අදහස. recreational කියන adjective එක තමයි මේ තියෙන්නේ ක්‍රියාකාරකමක් විනෝදය ගෙන දෙන. flying kite is enjoyable විනෝදය ගෙන දෙන්නේ not only to those who are flying. මේ සරුංගල් යවන ඇන්ට් විතරක් නෙමෙයි විනෝදය කියන්නේ. not only කියන්නේ විතරක් නෙමෙයි. then ඒගොල්ලන් but also to the spectators කියන්නේ නරඹන්නන්ට විනෝදය ගෙන දෙනවලු. නරඹන්නන්ට මේක නා බලා ඉන්න ඇයට විනෝදයක් ගෙන යවන ඇයට සතුටුයි. බලා ඉන්න ඇයට සතුටුයි. flying kites the international kite festival and other competitions are held in Sri Lanka. අන්න international කියන්නේ ජාත්‍යන්තර kite festival kite උත්සව තියෙනවා ජාත්‍යන්තර.
ai festival dino utsava dino and other competitions taranga anikut taranga dino el kiyanne pawathun labano in sri lanka annually annual kiyanne varshikawa lankaye taranga mehemewa dino one such competition eveni ek tarangiyekadi tarangayak was held pawathuna and Doreyappa Stadium in Jaffna Stadium kiyan kridangane Jaffna wala thiyena Doreyappa kiyala kridanganaya me kridanganiye pawathuna in 2014 2014 very special one of the highlights e visheshama avasthawak une of this event me siddiye was the awarding of special prize ekak vishesha prize kiyan tyagaya awarding kiyanne pradanaya Perdana Kala, Vishesha Tyagaya, to a 94-year-old participant. Common ready. Itana participant kiyanne puthe sahabhagi wanna kiyana ekai. Sahabhagi wanna. Meyage vayasa kiyeda? 94. Mechchara kala jeevath wenna ekak mona tarama vasanawada. Ehema divata. Ehema vitarak nemei meya sarungal yawana taranga karuwek widiyata me festival ekata sahabhagi wela thiyenawa. Anna santosai neida? 94-year-old participant for taking part kiyanne sahabhagi wenawata take part kiyanne sahabhagi wenawata take part sahabhagi wenawa sahabhagi wenawa in this competition me tarangeyedi sahabhagitwayen vishesha tyagayak dunnalu 94-year-old participant ekena echchara Waisa ayat sambal yawan oi tinga api mukada yawan netu ini nih ini kunci ayat yawan netu ini mukada aduma mudala kue kela godak satu rak gandu puluan kada kara dari ikut ne yawan ekin ada satu tei balang ini kin ada ken spectator selakat satu tei enang api meke activity swagia di latino dan ngiti kerem mada yakti yang balamu activity nain neke dua putih menemui tena tila activity nain neke Abalam medik kerana meke yoko mawashe utara di latino apita galapin ikut tamai metente fill kerana tieni abalam mai ko bawo dike di latino fill in the blanks with the given words me di latino macene waring blank fill kerana tieni abalam muka dike la kite flying is very sarungal levi ma is very godak iman kiani atara children la atara muka dike raida windida Abalmu ya macam orang tiga teman terima kuwan, dry kian ideal, mindi kian sulang sahitai, first kian palmu colors warna popular, jana pria, shapes kian head, open kian mulut. Ini macam tiga teman pada ini pahdir kara. Itu kota ini kite flying is very popular. Popular kian kita mah non. Popular, eman children lama ini natera, hal ini jana pria kian ada hasil non. Kites are different Sarunggal kini wabinas luin and size. Itu nanti kita ikan deh ki sarunggal kini ke windi the colors the popular shapes heading shapes and bagaimana colors soalnya wabinas nih deh ikan ini enno different in colors bagaimana shapes shape selling mana color selling shape selling size selling sarunggal kini ke Venus August is and season August kira kira ni dry and windy season ni dry and api badan kala ni dry and windy season the Chinese made the kite kira kira pada mata kite badan ni first ayo kiri mandiri agni ni first kite Chinese saya tamai lu mulma sarunggale hadwi kites are flown in areas mona areas wala de yawanne open areas wala ne gasa sewan bæne open areas ethin hari lesi eka ubalana matakema fill karanna puluwa ඊට පස්සේ අපිට තියෙනවා match the sub titles with each paragraph sub titles කියන්නේ උපමාත්‍රුකා උපමාත්‍රුකා කා match කරන්න ලු paragraph එක සමග Then make it with the Harima Desi Balamu. Then make it like you know, international competition. You can one part of the Pahadirikala, Jatyantar Tarangamika. The experience of flying kites. Experience can add the key.
අත්දැකීම සරුංගල යනකොට ලැබෙන අත්දැකීම. ඒ වගේම popular hobby ජනප්‍රිය hobby එක. Popular කියන්නේ ජනප්‍රියනේ. ජනප්‍රිය hobby එකක්. මේක ඉන්න කයි. මේක කියන හදනවට හැදීම සරුංගලයක් හැදීම. ඉතින් ඔන්න ඔය ටික මෙන්න මේ paragraph වලට ඔබලට දාන්න පුළුවන් වෙන්න ඕන. හරිම ලේසි. මේක තියෙනවා flying kites is a popular pastime in our country. තුලපතලට හරි ලේසියෙන් එක දාන්න පුළුවන්. මේකට එන්න ඕන a popular hobby කියන C එක තමයි පළවෙනි paragraph එකට එන්න ඕන. ඉතින් අපිට match කරන්න තියෙන්නේ මෙතෙන්ට C එක දාන්න ඕන. ඒ වගේම මේක ඉන්න kite is easy and inexpensive. හරිම පහසුයි. ඒ වගේම මිලක් යන්නේ නැහැ. ඉතින් හරි ලේසියිනේ. අපිට ඒකට දාන්න පුළුවන් D. Making kites කියන එක දෙවෙනි paragraph එකට දාන්න පුළුවන්. Kites are flown in open areas. විවෘත තැන්වලලු යවන්න ඕන. ඒ වගේ like paddy fields. ඉතින් ඔය කියන්නේ B එක නේද ගැලපෙන්නේ. The experience of flying kites. ඒ අත්දැකීම් තියෙනවා නේද? ඒ වගේම අපිට ගන්න පුළුවන් international competition කියලා තියෙනවා. මේකෙත් ඒ වචනෙම තියෙනවා. හරි ලේසි. ඒ දාන්න පුළුවන් මේකට. මම හිතන්නේ මේක හරිම ලේසි එකක්. ඉතින් එහෙනම් මේක ලස්සනට කරන්න reading කරලා understand කරලා you can really answer these given questions. එහෙමනම් දුවපතේ මේ පාඩම හොඳට කරන්න අපි ළඟ video එකකින් හමු වෙමු.